සාමාන්‍ය මිනිසෙක් විදියට ඉවසීම උපරිමයට ගොස් තරහ යන අවස්ථාවලදී අපි කොහොමද කළ යුතුද? දැන් මේ කාරණිය හොඳට තෝරා ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙගෙන රේඛාකාරී උදාහරණ උපමා දේශනා කරලා තියෙනවා. තරහක් එන වෙලාවට ඒ තරහ නවත්තා ගැනීමට වෙන ක්‍රම. මේ තරහ එන වෙලාවේ බොහෝ කෙනෙක් හිතන්න කියනවා තරහ යාවී. මේ තරහ ඇති කරගත්තොත් මේ හේතුව නිසා ඇති වෙන්නා වූ වැඩිම දීර්ඝ වෙලා යන හැටි. ඒක දුරදිග යන හැටි. දුරදිග ගියාට පස්සේ ඒකෙන් ඇති වෙන්නා වූ රේඛාකාර කාලවල පීඩන. විරෝධී විදිහට සිද්ධ වෙනවා. ඒ වගේ මේ හේතුවෙන් පරලෝදී අනන්ත කාලයක් නිදිර සිටින දුක් හැටි. අපාගත වෙන්න වෙන හැටි. ඒ වගේ දිවෙන්නා වූ සතර අපාගත වීමේ විදිහ සිද්ධ වෙන්නා වූ ආදීනෝ. මේවා මෙනෙහි කරන්නේ කියලා පෙන්නනවා තරහ කියලා. ඉතින් තරහ ඒතොර එහෙම කරලා තරහ මෙනෙහි කරගන්න මේ බැරි වෙනකොට මෛත්‍රී හිත වලට කියනවා. මෙත් හිත වලන කරත් එහෙම පාලනය කරගන්න බැරි නම් තරහ නැගින දි එනවා. ඒ වගේ වෙලාවකට මොකද කරන්නේ? Tamande බැන ගන්න කියනවා. තමාව නීජේ මෙතන මේ යථාර්ථය දැකලා මෙහෙම දහමක් තියෙද්දි ඔබට මේ දහම තේරුම් ගන්න බැරිද? ඒ කියන්නේ ඊට ඉච්චල දැන ගන්න ඕනේ ගුණවතෙක් හෝ ගුණයක් මෙනෙහි කරන්න. ඒ වෙලාවේ ගුණවතෙක් මෙනෙහි කරනවා ගුණවතුන්ගේ ගුණයක් මෙනෙහි කරනවා. එතන චිත්ත ප්‍රසාදය ඇති වෙන තරහ හැටපත් වෙනවා. එහෙමත් කරන්න බැරි නම් තමයි මෙත්‍රාත් යථාර්ථය දැකලා එවදු උතුමන් ඉඳද්දි එහෙමයි කියන මාකක් අහන්නේ නැතුව නීච විදිහේ තවත් උඹ මෙයාට වටි වෙන්නේ මොකද? තමා තමාටම නිග්‍රහ කරගන්න කියනවා. මෙහෙම නිග්‍රහ කරගෙන ඒකෙන් විදෙට කියනවා. මොන තාලින් හරි ඒක යටපත් කරන්න උත්සාහ කරන්න කියලා කියනවා. ඒක හිතේ අවතර කරලා දවන්න කියනවා අන්තිමට. අවතර කර ගැනීමට කියන දිව උරුතාලයට තියන තද කරගෙන ඒ වගේම හිත දැඩිව පෙරන්න කියනවා. ඒක උරුතාලයට තියන හිත දිව තද කරගෙන ඒ වගේම මොනවා කරත් උඹ ඕන තරම් ඉල්ලපන්. මම තරහට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා. මේ දැඩි ආයාසයක් අරන් ප්‍රගුණ කරන්න කියනවා. ඒකොට ඒක සංසිඳවා ගන්න පුළුවන්. ඔය ප්‍රබෝධි එකක් අනුගමනය කරන හැටි සංසිඳවා ගන්න ඕනේ, පුරුදු කර ගන්න ඕනේ. තරහ ආදීනව ඒකාන්තයෙන් දැකලාම කර යුතු දෙයක්. යම් කෙනෙක් එහෙම ප්‍රගුණ කරගත්තොත් දෙපාරක් ප්‍රගුණ කරන්න දෙයක් නැහැ. ওই මොහොතකදී ඔබ ජයගත්තොත් එහෙම විදිහට හුරු වුණොත් එහෙම. ඊට පස්සේ සාමාන්‍ය දෙයක් ඉලවසනේ. ඒ තරහ කවුරු බැන්නත් මොනවද කිව්වත් ගානක් වන්න දෙනවා ඊටවත්. ඉවතරයි ඉන්න පුළුවන් කියලා. හැබැයි ඒක පුරුදු කරගත්තොත් තමයි මේ හැකියාව ලැබෙන්නේ. මේ පුරුදු කරා නිකන් නෙමෙයි ආදීනව දැකලා තලයන් වෙන්නීමේ අනිසංස දැකලා මේ දෙක යලි සීකරණි කටයුතු කරනකොට තමයි ඔය හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒක ප්‍රවණතාවය වෙදියා තරහයි නැතුව ගියාම තමයි පේනවා තරහ නොවෙන එක කොච්චර අනිසංසයක්. දැන් මම කොච්චර දුක් කරදරවලින් නිදහස් වුණාද? දැන් මොනවද කරුවත් මට තරහයි නැහැ. ඒ නිසා මට දාහගින් නැහැ. කවදාවත් හරි ගිනි අපායට ඇතුළු හේතුන් සියල්ල ඉවරයි. රෝටි විපාක වශයෙන් යම් දුගින්නක් කෙනෙකු වුණා විපාකස්කන්ධයක් ඇති විදිහ හේතු මතගෙන එන්නේ අනේ තමන්ටම ප්‍රියමනාපයක් ඇති වෙනවා ඒ තරහ නැතිකේ ස්වභාවයේ තමන්ට වැටෙනකොට මෙලවත් යහපතයි පරලවත් යහපතයි නිවනක් ලැබෙනවා කියන කාරණේ තමන්ටම ආත්මසතු වශයෙන් ඉඳ පටන් ගන්නවා ඊට කවදාවත් තරහ නැති කරගන්න උත්සාහයෙන් මීරි මොන්ජේ මෙල්ල කරන්න කියලා වෙන්නාතියි නියොග ප්‍රයෝජන කරගන්න ඕනේ නෙවෙයි